අපි ගිය සතේ නතර කරා අපිට හදිස්සියම ගිය සතේ පොඩක් කනෙක්ෂන් ප්‍රශ්න අත්තා වනනේ ඒ හින්දා අපි ගිය සතේ ටිකක් වේගෙන් වේගෙන් අන්තිම ටික කරගෙන ගියා. අන්තිම නෝට් එක මං හිතනවා තුන්වෙනි තරුවක් තරු තුනක් මම කියලා තියෙනවා. තරු සලකුණු තුනකට කරුණු කිව්වා නේද? මට කියන්නකෝ ඒ තරු සලකුණු තුනම කට්ටිය පැහැදිලිව ලියාගත්තද කියලා. ඔව් ටීචර්. පැහැදිලිව ලියාගත්තා. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මම දැන් කියන්නේ හතරවෙනි තරු සලකුණ. අපි ලියාගමු. එතනින්ම පාඩම දිගට කරගෙන යමු. මං අන්තිමටම කිව්වේ පාලි භාෂාවේ සෝනම් ඒක වචන පදය තියේදී ක්‍රියාපදය අවසන් වේ කියන එක නේ කිව්වේ. ඔව් ටීචර්. හරි. එහෙනම් අපි ලියාගමු පාලි භාෂාවේ එතෙන්ට මොකක්ද එන්න ඕනේ? තේ. පාලි භාෂාවේ තේ නම් බොන තේ ගැන නෙවෙයි කිව්වේ. තේ නම් බහුවචන නාම පද උන්ති අල් නයන්නයි තියන්නයි උන්ති. උන්ති යෙදී ක්‍රියාපදය අවසන් වේ. මං ආයි කියනවා කියන්නේ අසිරු. ඇහුනේ. හරි, මං ආයෙ කියනම් පුතේ. පාලි භාෂාවේ තේ නම් බහුවචන නාම පද උන්ති අල් නයන්නයි තියන්නයි උන්ති යෙදී ක්‍රියාපදය අවසන් වේ. උදාහරණයක් ලියාගන්න. කලින් ලිව්වා වගේ තේ කියලා ලියලා ඉරක් ගහලා මොකද්ද අපි ලියාගන්නේ? ගච්ඡන්ති. තේ ගච්ඡන්ති තේරුම තමා ඔව්හු යති. හරි. එතකොට දැන් මේකෙදී අපි මේ මේ සෝ කියන ඒකවචන පදේ කියලා කිව්වට හැම ඒකවචන පදයකදීම භාවිතා වෙන්නේ ටී කියන ක්‍රියාපදේ අවසන් වෙන්න ඕනේ ටී කියන එකෙන්ම තමයි. හරිද? ඒ වගේම තමයි සෑම බහුවචනයකදීම බහුවචන නාම පදයකදීම ක්‍රියාපදේ අවසන් වෙන්නේ උන්ති කියන එකෙන්. හරිද?
ඒක මතක තියා ගන්න ඕනේ. දැන් මේ මම උදාහරණයක් විදිහට තමයි මේ සෝතේ කියන වචන දෙක පාවිච්චි කරේ. තේරුම ඔව්හු යතිනේ. ඔව්හු. අපි බහුවචනෙට ගන්න පුතේ ඔව්හු කියලා ඔහු නෙමෙයි. ඔව්හු. හරි. මේක පොඩ්ඩක් තව ටිකක් තේරුම් යන්න මම ඔයාලට දෙනවා වගුවක්. හරි, දැන් මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. චුට්ටක් බලන්න. පේනවද බලන්නකො හැමෝටම මේ ස්ක්‍රීන් එක? හරි, එහෙනම් අපි වගුවක් ඇඳගමු. පේන්නේ නැණි. දැන් පේන්නේ නැද්ද? පේනෝඩි. 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 ආ, දැන් පේන. හරි හරි හරි. පොඩ්ඩක් ඇවිත් ඇවිත් යනවා එකයි. දීච වෙලාවකට හිර වෙනවා ස්ක්‍රීන් එක. ඔව්, චුට්ටක් ඉන්න. මේ තාම මේ ෆ්‍රන්ට් එක හදාගන්න ගමන්නේ. ඔයාලා දැන් වගුවක් වගුව අඳින්න අවශ්‍ය කරන දේවල් ටික ගන්නකො ළඟට. දීච ස්ක්‍රීන් එකේ මොනවද වෙනවා? හරි පුතේ ඉන්න. හරි, වගුවක් ඇඳ ගන්න ඕනේ. කොටස් කොයි වගේ ගන්ද ඩීජේ? ඉන්න පුතේ කියනනම් කොටස් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පොඩ පැන්සල් එකේ ඇඳගමුකු. මමත් දැන් අඳිනවා. ඊජේ, දවඩ කොටස් තුනද මේ වගුවට? ඔව්, ප්‍රධාන කොටස් තුනක් තියෙනවා පුතේ. ඇතුලෙන් තව කොටස් කිහිපයකට බෙදන්න ඕනේ. පළවෙනි කොටුවට වැඩි ඉඩ තියාගන්න එපා. හරි, පළවෙනි මේ කොටසට වැඩි ඉඩ තියාගන්න නැතුව අඳිමු. ඔකේ වගුව ඇඳලා පෙන්නනවා. මම අඳිනවා හොමින්න. ඊට හතරකට බෙදන්න ඕනද? මේ විදිහට චූට්ටක් ඇඳ ගන්නකෝ. මාත් එක මේ විදිහට ඇඳගමු. ඕකද ඩීජ වගුව? නැහැ, මුල පටන් ගමු. ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා ගන්න. ඩීජ රූල් හතරයි තියෙන්න ඕනේ.
ඔව් යටට එන්න ඕනේ පුතේ රූල් හතරක් ඕගලන්ට ඕන නම් පහක් ගන්න ප්‍රශ්නයක් නැහැ රූල් හතරක් තිබ්බම ඇති හරි වගු එන්න ඕනේ මේ විදිහට මේක දැන් ටයිප් කරගෙන යද්දී සමානව ටයිප් වෙනවා හරි මේ විදිහට එක කොටසක් කොටස් උඩම කොටස කොටස් තුනකට බෙදෙන්න ඕනේ ඊට පස්සේ කොටස් හතර හතර බෙදෙන්න ඕනේ දැන් මේක ඔයාලගේ මේ පොතේ පුතේ අර කෙලින් අතට බැරි වෙයි හරහට වගේ මොකද කියන්නේ පොතේ හරහාට වගේ වෙන්න ඇඳනම් හරි මොකක් හරි ගැටලුවක්ද ප්‍රශ්නයක්ද මොකක් හරි හරි ඊට පළවෙනි මේ තීරුව පොඩියට නේද ගන්න ඕ පළවෙනි එක පොඩි වුණාට කමක් නැහැ පළවෙනි එක පොඩි දෙවෙනි දෙක පොඩ්ඩක් ටිකක් ලොකුවට ඕනේ හරි මම මේක මෙහෙම ලියාගෙන යන්නම් ඔගොල්ලොත් ලියාගමු පළවෙනි එකට එන්න ඕනේ ඒක වචන කියලා. පළවෙනි නෙමෙයි දෙවෙනි කොලම් එකේ පළවෙනියට උඩටම එන්නේ ඒක වචන කියලා. ඊට පස්සේ එනවා බහුවචන හරි මේක පළවෙනි පළවෙනි එකට එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මම ඒත් ඒකට එකක් දාන්න එතකොට ඔයගලන්ට පැහැදිලිනේ මේකට දාමු අපි පුරුෂ ભેදය කියලා. පළවෙනි එකට දාමු පුරුෂ ભેදය කියලා. හරි මේ විදිහට දාගන්න. ඒක වචන පුරුෂ ભેදය ඒක වචන බහුවචන හරි ඊට පස්සේ පුරුෂ ભેදයේ පළවෙනි එක තමයි අපිට හම්බ වෙන්නේ මොකක්ද වගුව හරිද පුතේ ඔයගලන්ගේ මේ ටික ඇඳලා ඉවරද ඔව් ටීචර් හැමෝම ඉවරයි නේද හරි මාත් එක්කම සම්පූර්ණ කරගෙන යමු පුරුෂ ભેදයේ පළවෙනි පුරුෂ මොකද්ද අපි සාමාන්‍ය සිංහල වල කතා කරද්දි මොකද පුතේ ඔහු ඔහුද ප්‍රථම පුරුෂ
ප්‍රථම පුරුෂ කියන්නේ අපි පළවෙනි පුරුෂයක් විදිහට ගන්න එක. මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ. අන්න හරි. ප්‍රථම පුරුෂ එන්නේ තුන්වෙනියට. මුලින්ම එන්නේ උත්තම පුරුෂ. දැන් පොඩ්ඩක් සිංහලත් මතක තියාගන්න ඕනේ. හොඳේ. හරි. ලියාගමු. උත්තම පුරුෂ. උත්තම පුරුෂ. ඊට පස්සේ එනවා දෙවෙනි එකත් සම්පූර්ණ කරගමු. ඊට පස්සේ එනවා මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂ. ඊට පස්සේ එනවා ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ. දැන් තියෙන්නේ අපිට මේ ටික කලින් වගේ සම්පූර්ණ කරගෙන යන්න. හරි. දැන් උත්තම පුරුෂ ඒක වචන නාම පදය මොකක්ද අපි ගත්ත? ඒක මම අපි පාලි පදේ මුලින්ම කියමු. අහම් මයං. හරි. අහං තමා ඒක වචන පදේ. එහෙනම් දැන් ලියාගන්න අහං. අහං. අහං කියන එකේ තේරුම ඔයාලා ලියන්න ඕනේ. ඒක ලියන්න ඕනේ මෙන්න මේ කොටුවේ. හරිද? දෙවෙනි එකේ අහං නම් ඉවර වෙන්න ඕනේ මොකක් කියලාද? මියන්නේ. ගච්ඡාමි නේ. මියන්නේන් ඉවර වෙන්න. මම ගච්ඡාමි කියන උදාහරණේ අරගන්නම් පුතේ. කමක් නෑ නේද? අපි මී කියලා දාලා උඩින් මී කියලා දාලා ඊට පස්සේ ගමු යටින් ලියමු ක්‍රියාපදේ. එකට යටින් ලියමු. මීක ඒක වචන කියන එකේ අන්තිම තුන්වෙනි එකෙන්ද ලියන්න ඕනේ මී කියන එක? ඔව් ඔව්. අරකේ ඔයාලා තේරුම ලියන දෙවෙනි කොටසේ තේරුම ලියන්න ඕනේ. මී කියලා යටින් ලියන දිට ගච්ඡාමි නේද? ඔව්. මී එකට යටින් ලියන්න ඕනේ ගච්ඡාමි. ඊළඟ කොටුවේ ගච්ඡාමි ලියන්න ඉඩමදිනේ. අපි තාම පළවෙනි එකේ පැන්සලෙන් මේව කරගෙන යන්නේ පුතේ. රූල් දෙකක් ඉඩ තිබ්බේ නැද්ද? රූලයිද තිබ්බේ? මොකද කරන්න? මී එක ළඟින් අපිට වරහණක් දාලා ලියා ගන්න බැරි වේද පුතේ? ඔයාට පුළුවන්ද? එහෙනම් එහෙම කරමු. හරි. ඉඩ නැති කට්ටිය මී එක ළඟින්ම වරහණක් දාලා ගච්ඡාමි කියලා ලියා ගන්න. ඉඩ තියෙන කට්ටිය යටින් පොඩියට ලියන්න පුළුවන්. එහෙනම් ගැටලුවක් නෑ. ඔයාට පැහැදිලි නම් ඒ විදිහට ලියා ගන්න. හරි. ඊට පස්සේ අපිම යනවා බහුවචන වලට. බහුවචන වෙන්නේ මයන්. මයන්. ඊජ. ඔව්. ඊජ ඒක වචන කියන එකේ හතරවෙනි එකේ මුකුත් ලියන්නේ නැද්ද?
හතරවෙනි එකේ ඔයාලා තේරුම තමා ලියන්න ඕනේ. අපි අර කලින් දැන් අපි දැන් කලින් අහං කියන එකට තේරුම මොකක්ද? මම දැන් මේ හිස්තන ඕගලන්ට පුරවන්න තමා තිබ්බේ. ඒකයි මම මේක කිව්වේ නැත්තේ. අහං කියන එකේ තේරුම මම. හරිද? ඒක තමයි ඒ කොටුවට එන්න ඕනේ. ඊට පස්සේ ගච්ඡාමි කියන එකේ තේරුම යමි. 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 හරි. ඒක ඔයගොල්ලෝ ලියන්න ඕනේ. මම මේ ඔයාලට පොඩි වැඩක් දෙන්න ඕනේ නේද තමයි ඒක ඉස්තෙන් තිබ්බේ. හරි නේද? දැන් තේරුණා. හරිනේ. අනිත් ඒවා ටික ඒ වගේ කරගෙන යමු. හරි. ඊට පස්සේ මයන්. මයන් කියන එකේ තේරුම ඔයාලා ලියන්න ඕනේ. මයන් කියන එකේ තේරුම ලියන්න මොකද්ද කියලා? මයන් කිව්වම ඔව් අපි. මයන් කිව්වම ඉවර වෙන්න ඕනේ. ම ම වලින් ම වලින් ගච්ඡාම. ගච්ඡාම. හරි. ගච්ඡාම ලියා ගන්න පුතේ. එතකොට මේ හතරවෙනි එකට දාන්නේ යම කියලාද? නැහැ. අපි ගන්න. ඔව් අපි ගන්න සිංහල තේරුමනේ. එතකොට එන්නේ යමු කියන එක. හරිනේ. ඊට පස්සේ අපි යනවා මධ්‍යම පුරුෂෙට. මධ්‍යම පුරුෂෙදි කොහොමද අපි මොකද්ද ගත්තේ නාම පදය? සෝ. මධ්‍යම පුරුෂ වලට සෝද? මධ්‍යම පුරුෂ කියලා කියන්නේ සිංහලෙන් නම් මොනවද කියලා කියන්නකෝ මට ඉක්මනට එක්කෙනෙක් හරි. ඊට මධ්‍යම පුරුෂ ලිව්වේ නෑනේ. ඔහු අන්න හරි පුතේ. තවන් තුම්මේ. හරි. මධ්‍යම පුරුෂ කියලා කියන්නේ සිංහලෙන් නම් නුඹ නුඹලා තෝ තොපි ඒ කියන අදහස එන්නේ නේද? එතකොට පාලියෙන් නම් මධ්‍යම පුරුෂ නුඹ තෝ කියන පදවලට පාවිච්චි කරන්නේ අපි ත්වන්. ත්වන්. මෙහෙම තමයි එන්න ඕනේ. අල් තයන්නයි වයන්නයි බිඳුව. ත්වන්. මේකේ තේරුම තමා පුතේ දැන් සිංහල අමතක කරන්න බෑ කට්ටිය. මේකේ තේරුම තමා ඉවර වෙන්න කොහොමද? ඉන්න කියලා දෙනවා. තාම මුලන යන්නේ. හරි. නුඹ එහෙම නැත්නම් ඇල ඉරක් ගහලා එතනින්ම ලියා ගන්න. නුඹ නැත්තම් තෝ කියන වචනේ. හරිද? හරි. නුඹ නැත්තන් තෝ කියන වචනය ඉවර වෙන්න ඕනේ. කොහමද? මොකෙන්ද ඉවර වෙන්න ඕනේ කියලා මම කිව්වේ? හි. සී වලින්. හරි. සී වලින්. නිකන් සී ෂී නෙමෙයි සී වලින් ඉවර වෙන්න ඕනේ. එතකොට ඒකේ තේරුම තමයි අපි ගත්තොත් එහෙම වචනේ. වචනේ එන්නේ ගච්ඡාසි.
ගච්චසි. ගච්ච සී කියල තමයි ඉවර වෙන්න ඕනේ. හරි, තව විනාඩියකින් ඕෆ් වෙයි පුතේ මේක. ඔයාලා ආය පාරක් ජොයින් වෙන්න. අපි අද තව අලුත් පාඩමක් කරනවා. එතකොට ඉච්ච අතන මේ හැමම තියනවානේ. ඔව්, මේක මෙහෙමම තියෙනවා. ඔ මේකේ සිංහල තේරුම එන්න ඕනේ යහි කියලා. හරි, යහි කියලා එන්න ඕනේ සිංහල තේරු. හරි, විනාඩියකින් ඕෆ් වෙයි. ඒ වුණොත් ආයෙ පාර. හරි, ඉන්න. දැන් පේනවා නේද? හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස කියන්නේ බහුවචනේ. මධ්‍යම පුරුෂ බහුවචනේ තමයි මොකද්ද? තුම්හේ. තුම්හේ. හරි, මේවල පුතේ පොඩ්ඩක් තියෙනවා. මේ හල් අකුරු අපි පාවිච්චි කරන්නේ නැහැ පාලිවලදී. දැන් මම අද ඒකත් පොඩ්ඩක් කියනවා. ඒ වුණාට අර වචනේ දැන් ඕගලන්ට හරියටම ඇහෙන්න ඕනේ හින්දා මම මෙතන හල් අකුරක් දාලා තියෙන්නේ. නැත්තම් මේ සාමාන්‍යයෙන් අපි මෙන්න මේ අන්තිමට පාවිච්චි කරලා තියෙන හල් අකුරු පාවිච්චි කරන්නේ නැහැ. හරි, තුම්හේ කියලා තමයි මේව සාමාන්‍ය අපි බන්දලා තමයි ලියන්නේ. බැඳි අකුරු කියලා කියන්නේ. ඉතින් දැන් අර ගොඩක් සිංහල භාෂාවත් එක්ක හුරුවට කියන හින්දා බැඳි අකුරු ලියන්නේ නැහැ. හල් අකුරු භාවිතා කරලා තමයි ලියන්නේ. මේ දෙකම ලිව්වට ප්‍රශ්නයක් නැහැ, වැරදි දෙන්නේ නැහැ ඕගලන්ට. හරි, තුම්හේ කියලා දාත්කත් තුම්හේ කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි, මොකද තුම්හේ කියන එකේ තේරුම එතකොට? නුඹලා. නුඹලා. හරි, නුඹලා. තව වචනයක් තියෙනවා මම මෙතන දීලා. තොපිලා. නෑ, තොපි. තොපි. හරිද, නුඹලා තොපි කියන වචනේ තමයි. අපි යුෂ්මත්තු කියන වචන එනවා පුතේ සිංහල වලදී. දැන් අපි පාලිවලදී ඔය යුෂ්මත්තු කියන වචන පාවිච්චි කරන්නේ නැහැනේ. අපිට මෙතනදී ඔබ කියන වචන ගන්නත් පුළුවන්. හරිද, ඔබ කියන වචනේ ගන්නත් පුළුවන් මධ්‍යම පුරුෂට. ඔබලා. ඔබලා නේද කියන්නේ? ඔබලා තමයි බහුවචනයට එන්නේ. ඔබ කියන්නේ ඒක වචනේ. හරි, හරි. ඒක ඉවර වෙන්න ඕනේ කොහොමද? ගච්ඡත. ගච්ඡත. මෙතනදි ත කියලා කියන්නේ මහ ප්‍රාණත. හරි, අන්තිමට ඉවර වෙන්න ඕනේ මහ ප්‍රාණත වලින්. උදාහරණ එළිය වෙන්න ඕනේ මේ විදිහට. එතකොට ඒකට මේ යහු දෙන්නේ? ඔව්, ඒකට එන්න ඕනේ යහු. මම ඒ පැත්ත සම්පූර්ණ කරන්නද? කාට හරි එක නොතේරුණු තැනක් තියෙනවද? නෑ, තේරෙනවා. ඕනේ නම් කියන්න. මම මේ හිස්තැන් තියලා තියෙන ටික ඔයාලා සම්පූර්ණ කරන්න ඕනේ. හොඳේ, නැත්තම් හිස්තැන් තියලම තියන්න එපා. හා ටීචර්. හරි, ඊට පස්සේ මං එනවා ප්‍රථම පුරුෂට. හරි, ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂදී අපි අරගන්නවා සෝ. සෝ. හරි, සෝ කියන වචනේ තමා ගන්නෙ. මෙතනදී මම තව වචනයක් අරගන්නවා. නැත්නම් ඔයාලා බලන්නේ සෝ කියන එක විතරද ඒක වචනයකට තියෙන්නේ කියලා නේද? සෝ කියන එක නෙමෙයි අපිට
තව වචන පුළුවන් මෙතනදි ගන්න. කියන්නේ ඕනෑම ඒක වචන පදයක් මෙතනදි පාවිච්චි කරන්න පුළුවන්. හරි, මට කියන්න බලන්න නිකන් ඔයාලා වචනය. අපි ගමු. ඇය ඇය කියන වචනේ පාලිවල භාවිතා වෙන්නේ නැහැ. හරිද? ඔහු කියන වචනේ තිබ්බට ඇය කියන වචනේ පාලිවල භාවිතා වෙන්නේ නැහැ. හොඳයි මතක් කරා. එදත් මගෙන් ඕක ඇහුවා මේ හිරුන්. මට කියන්න අමතකුණා ඒක. හරි? ගුරුතුමා, අපි ගම් පුතේ සරල වචනයක් පොඩ්ඩක් අපි දන්න වචනයක්. අප් තාම අපි වචන ඉගෙන ගන්න ගමන්නේ. අපි ගමුකෝ. මොකද්ද පුරිසෝ කියන වචන ගමුද? කවුද පුරිසෝ කියලා කියන්නේ? පුරුෂයා. හරි, පුරිසෝ කියන්නේ පුරුෂයා. හරි, අපි ඒ වචන ගමු කොකුල් ලියා ගන්න එක. ඒක ඉවර වෙන්න ඕනේ කොහොමද? මුසිකා ටීච, මට ඇහුන්නේ නැහැ කියපු එක. පුරිසෝ කියන වචනේ මම අරගත්තා. මේව ඉවර වෙන්න ඕනේ. මේකේ තේරුම ගන්න. මොකද සෝ කියන එකේ තේරුම? ඔහු හෙතෙම. ඔහු හෙතෙම. අපි හෙතෙම කියන වචනේ මෙතනදි ගමු. හෙතෙම කියන වචනේ ගමු. පුරිසෝ කියන එකේ තේරුම පුරුෂයා. පුරුෂයා. එතකොට දැන් තව කෙනෙක් අහන්න පුළුවන්, ඒතර ස්ත්‍රීලිංග පදවලට තව විදියක් තියෙනවද කියලා නේද? එහෙමත් ගැටලු වෙනවද? එහෙම ගැටලුවක් තියාගන්න එපා. ඔව් කියන්න. ඊට ඇයට එතකොට මොකක්වත් කියන්න වචනයක් නැද්ද? ඇය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කාන්තාව කියන වනිතාවෝ ඒ වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් කරලා වනිතාව එහෙම තමයි පාවිච්චි වෙන්නේ. හරි, ඇය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හරි නේ? එතකොට ස්ත්‍රීලිංග පදයක් ඔතනට ආවත් පුතේ ওই විදිහෙම තමයි වර්තමාන කාලෙනේ. ඉවර වෙන්නේ කොහොමද මේක? ගච්ඡති. ගච්ඡති. තියන්නෙන් තමයි ඉවර වෙන්නේ. එතනදී භාවිතා කරන්නේ අපි සාමාන්‍ය අපි දන්න තයන්න තියන්නේ ඒක. මහා ප්‍රාණත නෙවෙයි. අල්ප ප්‍රාණත තමයි පාවිච්චි කරන්නේ. එතකොට වචනේ ගච්ඡති. චිත්‍ර අඳින්න එපා. ඒකේ තේරුම තමයි ගච්ඡති කියන්නේ යයි. යයි. හරි. ඊළඟ එකත් ඔයාලා හදන්නක බලන්න. හදුවා ටීචර්. හරි. ඊළඟ එක කොහොමද පුතේ එන්නේ? හරි, ඔහොම ඉන්න පොඩ්ඩක්. මෙතනදි තේ කියන වචනේදී පාවිච්චි කරන්නේ අපි අල්ප ප්‍රාණ තර්ම තමයි. හරි, තේ කියන එකේ තේරුම මොකක්ද? ඔව්හු තමයි තේරුම. එතකොට අපි දැන් මේ පුරිසෝ කියන වචනයක් ගත්තානේ. දැන් මේක කොහොමද අපි ඒක බහුවචනයට හරවන්නේ? පුරිසේ. තව අදහස් තියෙනවද? පිටා ප්‍රශ්න කියනවා. ප්‍රශ්නේ තමයි පුරිසෝ කියන ඒකවචන පදය බහුවචනයට හරවන්නේ කොහොමද?
පුරිස පුරිස තව ඒව උදාහරණ තියෙනවද තව අදහස් පුරිත පුරිත මොකද හොතේ කියමුද අහුන් නැහැ කියපු එක පුරිතේ පුරිතේ හා තව අදහස් දැන් මෙතන අද 16 දෙනෙක් ඉන්නවනේ අදහස් තියෙනවනේ පුරිතෝ පුරිතෝ තව තියෙනවද අදහස් හරි උත්තරේ හැබැයි ආවේ නැහැ කාගෙම හරි මම පොඩ ප්‍රශ්න මමම කියන්නම්කෝ උත්තරේ පුරිසෝ කියන එකේ ඕ කියන්න පුරිසෝ කියන එකේ බහුවචන පදය තමා මොකද්ද පුරිසා හරි පුරිසෝ බහුවචන පදය පුරිසා පුරිසති ගන්න බැරිද ටීචර් බෑ පුතේ පුරිසා කියලා තමා එන්න ඕනේ ටීචර් අගුව ගහලා ඉවරයි හරි එතකොට අනිත් ඒවත් එහෙම තමයි අනිත් වචනත් මතක තියාගන්න කොහොමද එන්නේ කියලා. හරි මේක එතකොට අපි ක්‍රියාපදය ක්‍රියාපදය රජන්ති අපි උඩට ලියා ගන්නවා ඉන්ති. හරිද? ඉන්ති වලින් ඉවර වෙන්න ඕනේ. ඊජ මුර්ධජනද? නෑ මුර්ධජන නෙමෙයි පුතේ මේ පොඩක් කම්පියුටර් එකේ පෙන්වන්නේ එහෙම තමයි. හරි? ඉන්ති එන්න ඕනේ වචනේ තමා ගච්ඡanti ගච්ඡanti හරි ගච්ඡanti මොකද මේකේ තේරුම යති යති ඔන්න ඔය විදිහට තමයි ඔයගලන්ගේ වගුව සම්පූර්ණ වෙන්න ඕනේ. ඔයගලන් දැන් මේක අපි ලියාගෙන ඉවරයිනේ. දැන් මේකට ඔයගලන් ඕන පාටක් දාලා ඔයගලන්ට තේරෙන විදිහට හදාගන්න පුළුවන්. හරිද? මොකක් හරි වෙනසක් කරනවා නම් ඒ විදිහට කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. කොහොම හරි පැහැදිලි වෙන්නයි මට අවශ්‍ය. ඔයාලට පැහැදිලිනේ මම කියපු ටික? ඔව් ටීචර්. හරි. එහෙනම් එච්චරයි. හරි අපි මේ වගුව හැමෝගෙම සම්පූර්ණයිද? ඔව් ටීචර්. හරි. ඔව් ටීචර්. ඔව් කියන්න පුතේ. මේ අනිත් හිස්තැන් ටික බහුවචන පැත්තේ තියෙනවා දෙවනි මේ දෙවනි දෙවනි පේලියයි හතරවෙනි පේලියයි හිස්. එතකොට ඕක මේ ඔයාලා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ ඕක. හරිද? දැන් සම්පූර්ණ කරගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මගෙන් අහන්න මම කියලා දෙනවා. හැමෝගෙම සම්පූර්ණයි නේද? හරි හොඳයි ළමයි. එහෙනම් මම යනවා දැන් අපේ අනිත් පාඩමට. දැන් මේක හරි නේද හැමෝගෙම? මේක තමයි පුතේ මතක තියාගන්න ඕනේ දැන් වාක්‍ය හදද්දි. හරි? හරි. අපි එහෙනම් යමු අපේ අනිත් පාඩම. මම දැන් වගු අයින් කරන්නද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කර අතර කරන්නද? හා ටීචර්. හා ටීචර්. හරි. හරි එතකොට අපේ ඒ වැඩේ ඉවරයි. මේ අපි දැන් ගිය සතිය අර අපි හදිසි කරපු වැඩක් මේ කරගෙන ගියේ. දැන් අපි අද පටන් ගන්න යනවා අපේ අලුත් පාඩම. අපිට ඒකටත් මම ඒකටත් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒක තමයි අපේ පාඩම පාලි අක්ෂර මාලාව. හරිද? මම දැන් අද මේක ගැන වැඩි විස්තර මුකුත් කියන්නේ නැහැ. වැඩි විස්තර මුකුත් නැතුව ඔයාලා මාතෘකාව ලියා ගන්න. ඉතින් ඔයාලා 15 වෙනි කාසියට ඕකුතේ තව විනාඩි 5ක්
විනාඩි පහකින් වගේ වෙන මං ඉවර කරනවා කොහොමත්. අපි මේ මාතෘකාව ලියාගමු. ඔව් කියන්න. පිටිපස්සෙන්ද ලියන්න? නෑ නෑ නෑ. අපි දැන් අර ওই වගුව ලියාගත්ත තැනින්ම පුළුවන් නම් පුතේ අලුත් පිටුවක් අරගමු. ගොඩක් ඉඩ තියෙනවා නම් ඉතින් එපා. නැත්තම් අලුත් පිටුවක් අරගෙන අපි ලියාගමු පාලි අක්ෂර මාලාව කියලා පාඩම. ඊට පොඩ්ඩක් ලෙටර් මේ ලොකු කරලා ලියනවද? පොඩියට පේන්නේ ලැප් එකේ. ආ හරි මම ලොක් කරන්නම්. ටීචර්. ආ මේ ස්ක්‍රීන් එක ලොකු කරලා බලන්න පුළුවන් නේද? ඔව් යාළට ස්ක්‍රීන් එක ලොක් කරලා බලන්න පුළුවන් පුතේ. ටීචර් ලැප් එකේ කොහොමද ලොක් කරන්නේ? ආ ලැප් වල නම් බලන්න බෑ, ෆෝන් එකේ පුළුවන්. හරි. ඒ බලන්න ටීචර් බලන්න පුළුවන්. ලැප් එකේ. හරි පුළුවන් නම් බලන්නකෝ. ලැප් එකෙත් පුළුවන් බලන්න. මේ කියන්නේ මාව විතරක් දැන් මගේ ස්ක්‍රීන් එක තියෙන තැන විතරක් ඕගොල්ලෝ ගත්තා නම් මාව පැහැදිලිව පේනවා මේ ස්ක්‍රීන් එක. හරි. පාලි අක්ෂර මාලාව කියලා ගමුකෝ අපි ඉක්මනට. පාලි අක්ෂර මාලාව කියලා ලියා ගන්න. ලියාගෙන දැන් මට නිකන් කියන්නකෝ. මම දැන් ඔයගලන්ට අර දෙන්නේ ගෙදර වැඩක් තමයි. හරිද? මට කියන්නකෝ මොනවද පාලි අක්ෂර දන්නවද ඔයගොල්ලෝ ඒවා? ටීචෝ ඉස්සරහ පැත්තෙන් නේද ලියන්නේ පිටිපස්සෙන් නෙමෙයිනේ? නෑ 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 ඉස්සරහින් පිටිපස්සෙන් මුකුත් ලියන්නේ නෑ තාම. මේ ඉස්සරහ පිටුවේ තමයි ලියා ගන්න ඕන. අලුත් පිටුවක් ගන්න කියලා මම කිව්වේ. හරි. පාලි අක්ෂර මාලාව ඔයාලා දන්නවද? ඔව් ටීචර්. හා ටීචර්. නෑ. මොනවද පාලි මොනාද පාලි අක්ෂර කියන්න බලන්න දන්නේ කෙනෙක් මට? අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. හරියට හරි. අකුරු කීයක් තිබ්බද? 8යි. හැබැයි අපි කිව්වේ ඒ මොන අක්ෂරද? ස්වර අක්ෂර ටික විතරයි. කමක් නැහැ. අපි ලියාගමුකෝ ඒ ස්වර අක්ෂර ටික. හරි මොනාද මේ පාලි භාෂාව කියලා ලියපු තැන පුතේ පාලි අක්ෂර මාලාව කියලා ලියපු තැන පල්ලෙහැන් ලියා ගන්න ඕනේ ඔයගොල්ලෝ මේ අකුරු 8ක් තියෙනවා මේ අකුරු 8. ඊයේ සර අක්ෂර කියලා දාලාද ලියාගන්නේ? නෑ එපා එහෙම දාන්න එපා මම ඒව කියලා දෙන්නම් මුලින්ම මෙහෙම නිකන් normal එකට ලියා ගන්න. ආ ආ ඊට පස්සේ ඈ ඈ ඉ ඉ ඈ නෑ හොඳේ ඈ තියෙන්නේ සිංහල වල දෙමළ වලත් නෑනේ. ඔව් ලියා ගන්නවද ටීචර්? ඔව් ලියා ගමු. අ ආ ඉ ඊ උ උ උ උ ඊට පස්සේ තියෙන්නේ ඒ ඔ ඒ නේ ඔ ඒ නෙමෙයි ඒ ඒ ඒ ඊට පස්සේ ඕ ඔය තමා ඔය තමා අපේ තියෙන මේ ස්වර ටික. හරිද? ඒක කියන්න. ඒක ඕ යන නැද්ද? නෑ. ඔය ටික විතරයි තියෙන්නේ. හරිද? මම අනිත් ඔය අනිත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික ලැබෙන සතියේ දෙනවා. හොඳද? දැනට මතක තියාගන්න ස්වර අක්ෂර තියෙන්නේ ඔච්චරයි. ඒක ඕවද පාලි අක්ෂර? ඔව් පුතේ පාලි අක්ෂර කියලා කියන්නේ අපි දැන් මේක සිංහලෙන් ඉගෙන ගන්නෙ නේද? එතකොට සිංහලෙන් අපි භාවිතා කරන්නේ පාලි වලට කියලා එහෙම වෙනම අක්ෂර මාලාවක්, ඒ කියන්නේ වෙනමම අකුරු జాතියක් නැහැ. හරි මම ඒ ඔක්කොම ටිකට විස්තර ටික පුතේ ලබන සතියේ කියන්නම්. දැන් මේ අර විස්තර සහිතව ගණන්න වෙලාව නැහැනේ මේ වෙලාවේ. දැන් අපිට ටයිම් එක ඉවර වෙන්න යන්නේ හින්දා මෙහෙම ලියාගමු. මම සම්පූර්ණම මේ පාලි අක්ෂර මාලාව ගැන ඔයගලන්ට සම්පූර්ණ නෝට් එකක් දෙනවා ලබන සතියේ. හරි ඒ හින්දා ලබන සතියේ ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවා නම් අලුතෙන් එන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඒගොල්ලන් හැමෝටම හරි වෙලාවට ලොග් වෙන්න කියලා කියන්න.
මොනහරි මගේ හැරිච්ච පාඩන් තියෙනවනම් ඔගලන්ට අපේ YouTube channel එකට ගිහිල්ලා ඒ පාඩන් ටික බලන්න පුළුවන්. ඒ බලලත් මොනහරි තේරුම් නැති දේවල් තියෙනවනම් මගෙන් ප්‍රශ්න අහන්න, ගැටලුවක් නැහැ. මම ඕනෑම පාඩමට අදාළ ප්‍රශ්නකට උත්තර දෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට නොතේරුණා නම් කී බාරක් ඇහුවත් කමක් නැහැ. මේ වෙලේම ඒක විසඳගෙන යමු. හරි, නැත්නම් ප්‍රශ්නයක් තියාගෙන ඊළඟ පාඩමට අපිට යන්න අමාරුයිනේ. ඒ හින්දා දැන් අපි පාලි අක්ෂරමාලාව කියලා ලියාගත්තා. මේ ඒකේ තියෙන ස්වර අක්ෂර ටික විතරයි අපි දැන් අද මේ ලියාගෙන තියෙන්නේ. හරි, ස්වර අක්ෂර කීයක් තියෙනවද? 8යි. 8යි. 8ක් තියෙනවා. ඒ 8 තමයි අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. හරිද? ඒ ඕ නෙවෙයි කියන පුතේ. ඊට පළවෙනි දවසේ කරපු පාඩමේ රෙකෝඩ් එකක් තියෙනවා YouTube channel එකේ. ඔව් ඔව්. පළවෙනි දවසේ ඉඳන් මම කරපු හැම පාඩමක්ම දැන් මං හිතන පාඩම් පහක් හරි හයක් හරි තමයි තියෙන්න ඕනේ. ඒ ඔක්කොම ටික YouTube එකේ තියෙනවා. හරිද? ඔයාලට ගිහිල්ලා පාඩම ඒ වෙලාවේ මේ නෝට් එකක් ලියාගන්න පුළුවන්කෝ? ටයිම් තියලානේ වැඩේ කරලා තියෙන්නේ හින්දා. හරි. ඒ මොනවාද ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණත් මගෙන් ලබන සතිය අහන්න. මම මේකේ සම්පූර්ණ නෝට් එකක් දෙනවා පුතේ, ඔයගොල්ලන් කලබල වෙන්න එපා. මම නෝට් එකක් දෙනවා, මම සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. ඕගලන්ට මම තව ගෙදර වැඩක් දෙනවා. හරි, දැන් අදට අපි පොත ඉස්සරහා ලියාගත්තේ ඔන්න ඔච්චරයි. හරිද? excuse me teacher. කියන්න පුතේ කියන්න. teacher whatsapp group එකේ link එක ආයි දාන්න පුළුවන්ද? ඔයාට ඒක පේන්නේ නැද්ද පුතේ chat box එකේ? නෑ ටීචර්, මම එකපාරක් log out වෙලා ආයි ඒක පේන්නේ නැතිව ගියා. එහෙමද? පොඩ්ඩක් ඉන්න, මම ඒක මේ ඊට දැන් කට් වුණානේ. කොහොම ඉන්න? ටීචර් පාලි වලට වෙනම group එකක් තියෙනවද? නෑ පුතේ, පාලි වලට වෙනම group එකක් නෑ. දැන් ඩායි WhatsApp group එකේ මේ කොහමද link එක මේ දැන් ඩායි ඔයගලන්ට link එක පාලි වලට තාම එහෙම මේ වෙනම group එකක් හදලා නැහැ. ඒ හින්දා අපි සාමාන්‍ය ඔයගලන්ගේ අර පන්ති වල තියෙන group එකටම තමයි සාමාන්‍යයෙන් එවන්නේ. මම තාම notes එහෙම මුකුත් share කරලත් නැහැ. ඒ හින්දා ඒක ගැන ගැටලුවක් තියාගන්න එපා. group අවශ්‍ය වෙන එකක් නැහැ. chat box එකට දාලා තියෙනවා දැන් WhatsApp group එකේ link එක. හරිද? දැන් දාලා තියෙනවා අපේ YouTube channel එකේ link එකත් දාලා තියෙනවා. ඔයගලන්ට මේ දෙකම පාවිච්චි කරලා ඒ වෙලේම videos upload වුණ ගමන්ම බලා ගන්න පුළුවන්. හරි. දැන් මම මේ යන්නේ ඒ ප්‍රශ්න ටික ඉවරයි. දැන් ඔයගලන්ගේ gedara wede. හරිද? gedara wede පොත පිටිපස්සේ තමයි මේක ලියවෙන්න ඕනේ. හරි? පොත පිටිපස්සේ කරන gedara wedeට යන්න. දැන් අපි මොකද්ද අපි ලිව්වා? නමස්කාර පාඨය ලියලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද ලිව්වේ අපි? ඒ පදවල තේරුම ලිව්වා. බුද්ධං සරණං ගච්ඡාමි එක, ဒုတိယံපි තတိယံපි වෙනකම්ම ලිව්වා නේද? දැන් අපි ලියන්න යන්නේ අපේ පන්සිල් පද පහ. හරිද? පන්සිල් පද පහ ලියන්න ඕනේ. ඒකේ තේරුම ලියන්න ඉඩ තියා ගන්න ඕනේ. තේරුම ඔයාලා ලියන්න, ඔයාලා try කරන්නකෝ තේරුම ලියන්න. පැන්සලකින් try කරමු තේරුම ලියන්න. හරි, පන්සිල් පද පහ ලියන්න, ඒකේ තේරුම ලියන්න. ඊට පස්සේ ඒකට පිටුවක් ඉඩ තියාගෙන ඊළඟ වැඩේ තමා ඉතිපිසෝ භගවා දන්නව නේද ගාථාව? ඉතිපිසෝ භගවා අරහන් බුදුගුණ පාඨය, අන්නේ බුදුගුණ පාඨය ලියන්න ඕනේ. හරි, වැඩ දෙකක් දුන්නා. පළවෙනි වැඩේ තමා පන්සිල් පද පහ තේරුමත් එක්ක ලියන්න. ඔව් කියන පුතේ. ඊට අපෝ කියන්න කොහොමද? ඔව් මේක තමා කියාගෙන යන්නේ. හරිද? වැඩ දෙකක් දුන්නා. පළවෙනි වැඩේ තමා පන්සිල් පද පහ ලියලා ඒකේ තේරුම ලියන්න ඕනේ. ඒ තේරුම ලියලා ඔයාලා එක පැත්තක පිටුවක් ඉඩ තියා ගන්න ඕනේ. හරිද? එක පැත්තක පිටුවක් ඉඩ තියා ගන්න ඕනේ. තියාගෙන පාසි පාලියල ඒක තේරුම නැත්තම් පාලියෙන්ද? ඔයාලා දැන් තේරුම ලියන්න වෙන්නේ අපිට සිංහලෙන්නේ පුතේ.
පාලියෙන් අපි ලියනවන පන්සිල් පද පහ හරියටම රියල් ඉවර වෙලා තේරුම දැන් ඔයාලට ෂුවර් නම් ආ මේක තමයි තේරුම කියලා හොඳටම ෂුවර් නම් ඔයාලට ඒක පුළුවන් පෑනකින් ලියන්න. හැබැයි ඉතින් මොනවා හරි මේ ඔයාලා හිතනවා නෑ මොනවා හරි අඩුපාඩු තියෙනවා කියලා ඔයාලට පුළුවන් ඒක පැන්සලකින් ලියන්න. ඒක ඔයගලගේ කැමැත්ත. හරිද? ඒක මට ප්‍රශ්නයක් නැහැ. පන්සිල් පද අවුරුදු ස්ක්‍රීන් එකේ අදින්න. ඕ මේ පුතේ මේ නිල් පාට අරගෙන තියෙන ලයින්ස් ටික පොඩ්ඩක් මකන්න ඔගොල්ලෝ මේ ස්ක්‍රීන් එක ටච් කරද්දි තමයි ඒ විදිහට මේ චිත්‍ර ඇඳෙන්නේ. ඒක මකලා දාන්න. හරි. ආයි මම කියනවා අහගන්න. ආයි මම කියනවා අහගන්න. පන්සිල් පද පහ ලියන්න. ලියලා තේරුම ලියන්න. තේරුම ලියලා පිටුවක් ඉඩ තියාගන්න. ඉඩ තියාගෙන බුදුගුණ පාඩය ලියන්න. හරිද? බුදුගුණ පාඩය ලියන්න. හරිනේ? හරිනේ. හරි. මේ පාලි වලට වෙනම ගෲප් එකක් තියෙනවනේ. නෑ පාලි වලට වෙනම ගෲප්ස් නැහැ. තාම හදලා නෑ වෙනම ගෲප් කිසිම දෙයක් පාලි වලට. ග්‍රේඩ් වයිස් තමයි ඔයගලන්ට ගෲප්ස් තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මම දැන් අපේ ක්ලාස් එක නතර ඉවර කරනවා. ඔයගලන්ට මොන හරි අද තියෙන පාඩමේ මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. අද දුන්නු ගෙදර වැඩේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ ටීචර්. ගෙදර වැඩ කරන්න වෙනම පොතක් ඕනේද? නෑ පාපුත්තේ මේක කරන්නේ අපි අපේ ওই පාලි පොතේම පිටිපස්සේ. වෙනම පොත් පාවිච්චි කරන්න එපා පාලි පොතේම පිටිපස්සේ. පාලි පොතේ පිටිපස්සේ බලි රූප ඇඳලා නම් තියෙන්න බෑ. අපි වැඩ කරගෙන යනවනේ. එහෙනම් පාලි පොත පිටිපස්සත් හොඳ පිළිවෙලට ලස්සනට තියන්න. හරි? හරි ටීචර්. ටීචර් මොකද්ද? එකට දාලා තියෙන පාලි ගෲප් කියලා ඉන්වයිට් ලින්ක් එක පාලි ගෲප් කියලා ඉන්වයිට් ලින්ක් එකක් දාලා තියෙනවා. එහෙනම් දැන් හැදුවද දන්නේ පාලි ගෲප් එක. ඒ අපේ ඇඩ්මින් එකේ වැඩනේ. මම තාම මං ඒක දන්නේ නැහැ. ඇඩ්මින් එකෙන් හදලා පාලි ගෲප් එකක්. ඒකට ජොයින් වෙන්න පුතේ. හරි. ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකේ මමත් එතකොට ඉන්නවා. ඔයාලට පුළුවන් ජොයින් වෙලා මොන හරි මේ පාඩමට අදාළ ප්‍රශ්න තිබ්බොත් මැසේජ් එකක් දාන්න. කෝල් නම් කරන්න එපා. මැසේජ් එකක් දාන්න. මම එතකොට ඒවට රිප්ලයි කරන්න. හරි. හරි. එහෙනම් ආයුබෝවන්. වෙන ගැටලු නැහැනේ. මම එන්ඩ් කරනවා මීටින් එක. හරි. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන්.